අද දිනේදී දේශපාලන විද්‍යාව පාඩමකින් සුපුරුදු පරිදි නැවත අපි හමු වෙනවා. කලින් සතියේදී දේශපාලන විද්‍යාවේ ස්වභාවය කියන මාතෘකාව යටතේ අපි දරුවනේ පාඩම් මාතෘකා දෙකක් කතා කළා. එකක් තමයි දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. අනිත් එක තමයි දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස හඳුනා ගැනීම. එහෙනම් අද දිනේදී අපි සුපුරුදු පරිදි නැවත කතා කරනවා උගලන්ගේ පාඩමේ තුන්වෙනි එකකයේ තමයි දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම. දුවේ පුතේ දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීමේදී අපිට මුලින්ම කතා කරන්න වෙනවා දේශපාලන විද්‍යාවේ විකාශනය පිළිබඳව. දේශපාලන විද්‍යාව අවුරුදු 2500කට අධික කාලයක් අධ්‍යන විෂයක් ලෙස වර්ධනය වෙලා තියෙනවා. මේක අපි දන්නවා. දේශපාලන විද්‍යාව අධ්‍යනය කිරීම ආරම්භ වුණේ ග්‍රීක යුගයේදී කියලා අපි හොඳටම දන්නවා. ග්‍රීක යුගයේදී පෞර රාජ්‍ය පදනම් කරගෙන තමයි දේශපාලන විද්‍යාව අධ්‍යන විෂයක් ලෙස වර්ධනය වීම ආරම්භ වුණේ. මේ ක්‍රියාවලිය අපි යුග හතරක් යටතේ හඳුන ගන්නවා. මොනවද මේ යුග? ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය. නැවත කියනවා නම් ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය. එනම් මෙන්න මේ යුගවලදී දේශපාලන විද්‍යාව අධ්‍යන විෂයක් ලෙස වර්ධනය වීම අපි දැක්කා. විශේෂයෙන්ම ග්‍රීක යුගය අපිට ඉතාමත් වැදගත් වෙනවා. මොකද ග්‍රීක යුගයේදී තමයි දේශපාලනයට පදනම් වැටුනේ. ග්‍රීක යුගයේදී වැදගත් වෙච්ච දාර්ශනිකයෝ කවුද? අපි දන්නවද ඔබේ පුතේ විශේෂයෙන්ම ප්ලේටෝ, සොක්‍රටිස් වගේ දාර්ශනිකයෝ මෙතෙන්දි වැදගත් වෙනවා. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ කියලා අපි දන්නවා. නමුත් ඔබේ පුතේ දේශපාලන විද්‍යාවේදී අපිට වැදගත් වෙන්නේ ඇරිස්ටෝටල් පඬිවරයා. මොකද දේශපාලන විද්‍යාවේ පියා හැටියට අපි හඳුනගන්නේ ඇරිස්ටෝටල් නිසා. කොහොම වුණත් ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ යන දාර්ශනිකයෝ දෙන්නා ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමයේ තුල ප්‍රධාන ශාස්ත්‍රාල දෙකක් පිහිටවනවා. ඒ තමයි ඇකඩමි සහ ලයිසියම්. මෙන්න මේ ආයතන දෙක මුල් කරගෙන දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීම කරනවා. මේ ආයතන හරහා දේශපාලනීය හැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම මේ වගේ කාර්යයන් ඉටු වෙනවා. ඒ කාර්යයන්වලදී අපිට පැහැදිලිව පේන්නේ එහෙනම් ඇත්තටම දේශපාලනීය ශාස්ත්‍රීය වර්ධනය කිරීම මුලින්ම ආරම්භ වෙන්නේ ග්‍රීක යුගයේදී කියලා. මෙතනින් පස්සේ රෝම යුගය එනවා. රෝම යුගයේදී අපිට වැදගත් වෙනවා පොලිබියස්, සිසරෝ, සෙනිකා වගේ දාර්ශනිකයෝ. හැබැයි දුවේ පුතේ ඊට පස්සේ ලැබෙන්නේ මධ්‍යතන යුගය. මධ්‍යතන යුගයේදී අපි ශාන්ත පෝල්, ශාන්ත ඔගස්ටින්, ශාන්ත තෝමස් ඇක්වයිනාස් මේ වගේ දාර්ශනිකයෝ ගැන කතා කරනවා. ඊට පස්සේ ලැබෙන්නේ නූතන යුගය. නූතන යුගයේදී අපි නූතන දේශපාලන විද්‍යාවේ පියා ලෙස හඳුන්වන නිකොලොයි මැකියාවෙලිගේ සිට අද දක්වා සියලු දාර්ශනිකයෝ නූතන දාර්ශනික හැටියට සලකනවා. විශේෂයෙන්ම නිකොලොයි මැකියාවෙලි ගත්තාම දුවේ පුතේ 1513 ද ප්‍රින්ස් කියන පොත ලියනවා. මේ පොත හරහා දේශපාලන බලය ගැන කතා කරනවා. අන්නේ නිසා තමයි අපි නිකොලොයි මැකියාවෙලි හඳුන්වන්නේ නූතන දේශපාලන විද්‍යාවේ පියා කියලා. එහෙම නැත්නම් බලවාදී පියා කියලා. කොහොම වුණත් දුවේ පුතේ මේ අවුරුදු 2500ක කාලය තුල දේශපාලන විද්‍යාවේ විෂයපතය, විධික්‍රම, ප්‍රවේශ පුළුල් වීමක් අපි දකිනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීමේ අර්ථ ගැන කතා කරනවා. දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීමේ අර්ථ ගැන අර්ථ දෙකක් අපි දකිනවා. පළවෙනි එක තමයි අවිධිමත් ආකාරයට අපිට ලැබෙන දේශපාලන දැනුම. මේක අපි තවනම් දෙකකින් හඳුන්වනවා දුවේ පුතේ. ඒ තමයි විවහාරික දැනුම සහ සවිඥානික දැනුම කියලා. නැවත කියනවා නම් අවිධිමත් ආකාරයට ලැබෙන දේශපාලන දැනුම. මේක තමයි අපි කියන්නේ විවහාරික දැනුමක් ලෙස අවබෝධය ලැබීම, එහෙම නැත්නම් සවිඥානික දැනුම කියලා. දෙවෙනි එක විධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම.
විධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනා පුතේ තවත් නමකින් දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. හොඳයි දුවේ පුතේ. නැවත අපි කතා කරොත් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීමේ යන්නේ අර්ථ ගත්තොත් අර්ථ දෙකයි. පළවෙනි එක අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම. ඒක අපි හඳුන්වනවා විවහාරික දැනුමක් ලෙස අවබෝධය ලැබීම. එහෙම නැත්නම් සවිඥානික දැනුම කියලා. දෙවැනි එක තමයි විධිමත් ආකාරයෙන් ලැබෙන දේශපාලන දැනුම. විධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම තමයි පුතේ අපි හඳුන්වන්නේ ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් ඔබට පැහැදිලි අපි දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම කියන එකේ අර්ථ ගැන තමයි ඒ කතා කරේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට අවිධිමත් දේශපාලන දැනුම ලැබෙන ක්‍රම ගැන කතා කරනවා. එහෙම නැත්නම් අවිධිමත්ව ලැබෙන දේශපාලන දැනුම ගැන පැහැදිලි කිරීම කරනවා. මොකද අපි කියවන්නේ දුවේ පුතේ දේශපාලනීය ශාස්ත්‍රීය වැහැදෑරීම කියන එකේ ප්‍රධාන අර්ථ දෙකක් තියෙනවා කියලා. එනගේ පළවෙනි අර්ථය තමයි අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම. එහෙම නැත්නම් විවහාරික දැනුම. අපි සවිඥානික දැනුම කියලා හඳුන්වන්නේ මේක. එහෙනම් විවහාරික දැනුම ලැබෙන ක්‍රම නැත්නම් විවහාරික දැනුම කියන එක කොහොමද අපි නිර්වචනය කරන්නේ දුවේ පුතේ? සමාජයේ ඉන්න පුද්ගලයන්ට අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනවා විවහාරික දැනුම කියලා. නැවත කියනවා නම් සමාජයේ ඉන්න පුද්ගලයන්ට අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම තමයි අපි හඳුන්වන්නේ දුවේ පුතේ විවහාරික දැනුම කියලා. මේක තවත් විදිහකින් කියනවා නම් සමාජයේ ඉන්න පුද්ගලයෙකුට ප්‍රායෝගික මට්ටමින් ලැබෙන දේශපාලන දැනුම. අපිට එහෙම කියන්න පුළුවන් සමාජයේ ඉන්න පුද්ගලයන්ට ප්‍රායෝගික මට්ටමින් ලැබෙන දේශපාලන දැනුම. එහෙම නැත්නම් තවත් ආකාරකින් කියනවා නම් කෙනෙක් අධ්‍යක්ීම් තුළින් ලබන දේශපාලන දැනුම අපිට හඳුන්වන්න පුළුවන් අවිධිමත් දැනුම. එහෙම නැත්නම් විවහාරික දැනුම කියලා. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. දැන් හිතන්න දුවේ පුතේ අපි ගෙදර විවේකයෙන් ඉන්නකොට අපි රූපවාහිනී වැඩසටහනක් නරඹනවා. අපි හිතමු මේ රූපවාහිනී වැඩසටහනේ යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දේශපාලන ලක්ෂණ ගැන කතා කරන දේශපාලන වැඩසටහනක් කියලා. නැත්නම් දේශපාලන සාකච්ඡාවක් කියලා. දැන් එහෙනම් මේ සාකච්ඡාවේදී කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක්ෂණ ගැන. ඒතකොට මේ සාකච්ඡාවේ ඉන්න කතිකයෝ කියනවා සර්වජන ඡන්ද බලයේ තියෙන්න ඕනේ, නියුත් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්න ඕනේ, කලින් කාලේ මැතිවරණ තියෙන්න ඕනේ, නිදහස් සාධාරණ අධිකරණ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ ලක්ෂණ ගණනාවක් කියන්න පුළුවන්. දැන් අපි මේ සාකච්ඡාව අහගෙන ඉඳලා අපිට මේ ලක්ෂණ කීපයක් මතක තියෙනවා. එහෙනම් මේ අපිට ලැබුණු දැනුම අපිට හඳුන්වන්න පුළුවන් අවිධිමත් ආකාර ලැබුණු දැනුම කියලා. ඉවෙනත් අපි තව ක්‍රමයක් ගැන හිතමු. අපි හිතමු වයස අවුරුදු 18 සම්පූර්ණාට පස්සේ අපිට සර්වජන් ඡන්ද බලය ලැබෙනවා. දැන් සර්වජන් ඡන්ද බලය ලැබුණාට පස්සේ අපි තුමු මහා මැතිවරණයකදී හරි ජනාධිපතිවරණයකදී හරි අපිට ඡන්දය පාවිච්චි කරන් සිද්ධ වෙනවා. දැන් කුලුඳුයි ඡන්දය පාවිච්චි කරන කෙනෙකුට මේ ගැන අවබෝධයක් නැහෙනේ. දැන් එහෙනම් එයා අධ්‍යක්ීම් තුලින් තමයි මේ දේශපාලන දැනුම ලබා ගන්න ඕනේ. ඡන්ද මධ්‍යස්ථානට යනකොට ජාතික හැඳුනුම්පතයි නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවයි අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඡන්ද මධ්‍යස්ථානට ගිහින් පොලිමේ ඉන්න ඕනේ. ඊට පස්සේ ඡන්ද නිලධාරියාට අර නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවයි ඐඩෙන්ටි කාඩ් එකයි දෙන්න ඕනේ. ඊළඟට ඇඟිල්ලේ තින්ත ගන්නවා. ඊළඟට නිල ඡන්ද පත්‍රිකාව අරගෙන ඒකේ ඡන්දේ සලකුණු කරලා අර ඡන්ද පෙට්ටියට දාන්න ඕනේ. දැන් බලන්න ඡන්දේ දාලා අපි ඡන්ද මධ්‍යස්ථානයෙන් පිට වෙලා යන්න ඕනේ. දැන් එහෙනම් අපිට ලැබුණ ඒ දේශපාලන දැනුම ප්‍රායෝගික දැනුමක්. හැබැයි පුතේ අපි ඒක හඳුන්වන්නේ විවහාරික දැනුමක් හැටියට. එහෙම නැත්නම් අපි ඒක හඳුනගන්නේ අවිධිමත් දැනුමක් හැටියට. දැන් පැහැදිලිද දුවේ පුතේ ඔබට මම කිව්ව කාරණේ? එහෙනම් මෙන්න මේ විදිහට සමාජයේ ඉන්න පුද්ගලයන්ට අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම, එහෙම නැත්නම් ප්‍රායෝගික මට්ටමින් ලැබෙන දේශපාලන දැනුම, එහෙමත් නැත්නම් අධ්‍යක්ීම් තුනින් ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනවා විවහාරික දැනුම කියලා. හොඳයි දුවේ පුතේ. මේ විවහාරික වශයෙන් අපිට ලැබෙන දේශපාලන දැනුමේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඇතැම් විට
සමාජ දේශපාලන විශ්වාසයකට ඇතුළත් වෙනවා. මොන විශේෂත්වය? මොකද්ද? ඇතැම් විට සමාජ දේශපාලන විශ්වාස මේකට ඇතුළත් වෙනවා. දැන් උදාහරණයක්කට අපි ගත්තොත් අපි අහනවා සමාජයේ ඉන්න පුද්ගලයෙක්ගෙන් වඩාත් හොඳම පාලන ක්‍රමී මොකක්ද? ඒ පුද්ගලයා කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමී. අපි තව විදිහකින් ඇහුවොත් නරකම පාලන ක්‍රමී මොකක්ද? නැත්නම් නුසුසු පාලන ක්‍රමී මොකක්ද? එතකොට පුද්ගලයෙක් කියන්න පුළුවන් ඒකාධිපති ආඥාදායක පාලනය. දැන් එතකොට මේ අදහස් දෙක කියන්න හොඳම පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය කියන්නත් නරකම පාලන ක්‍රමය ආඥාදායක පාලනයක් කියන්නත් දේශපාලනය ඉගෙන ගන්න ඕනේ නැහැ. මේක ගමේ සාමාන්‍ය වශයෙන් ඇහුවත් සමහරට කියන්න පුළුවන්. ඒ වගේම දේශපාලනය ඉගෙන නොගන්න වෛද්‍යවරයෙක්ගෙන් ඉංජිනේරුවෙක්ගෙන් ඇහුවත් ඒක කියන්න පුළුවන්. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි දේශපාලන සමාජ විශ්වාසය. මොකද පුතේ සමාජයේ බහුතර පිරිසක් පිළිගන්නවා ඇත්තටම හොඳම පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය කියලා නරකම පාලන ක්‍රමය ආඥාදායක පාලනයක් කියන එක බහුතරයක් පිළිගන්නවා. ඉතින් එතකොට දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ එහෙනම් දේශපාලනේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී අපි මේ කතා කරපු දැනුම අපිට ලැබෙන්නේ අවිධිමත් ආකාරයට. එහෙම නැත්නම් විවහාරික ආකාරයට. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන ක්‍රම ගැන කතා කරනවා. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් ඊළඟට කතා කරන්නේ විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන ක්‍රම. අපි හැමෝම දන්නවා විවහාරික වශයෙන් අපිට දේශපාලන දැනුම ලැබෙන ක්‍රම ගණනාවක් තියෙනවා. පවුල, සමාජ සංවිධාන, හිතමිතුරෝ, දේශපාලන පක්ෂ, අසල්වැසියෝ, ජනමාධ්‍ය මේ ඕනම ක්‍රමයක් කරහා අපිට විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන්න පුළුවන්. මොනවද? නැවත අපි මතක් කරමු. පවුල, සමාජ සංවිධාන, හිතමිතුරෝ, දේශපාලන පක්ෂ, අසල්වැසියෝ සහ ජනමාධ්‍ය. මේ ඔක්කොම අවස්ථා ටික අපි හඳුන්වන්නේ පුතේ අපිට අවිධිමත් ආකාරයට දේශපාලන දැනුම ලැබෙන ක්‍රම හැටියට. ඉතින් මීට වැඩිය තවත් අපිට ගන්න පුළුවන් රුචි අරුචිකම්, ගෝලීය දේශපාලනය, ඒ වගේ අධ්‍යාපනය, මේ වගේ දේවලුත් අපිට ගන්න පුළුවන් විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන ක්‍රම හැටියට. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් ඊළඟට විවහාරික දේශපාලන දැනුම ලැබෙන ක්‍රම ගැන කතා කරනවා. ඒ යටතේ මුලින්ම අපි කතා කරනවා පවුල කියන එකකේ. පවුල. පවුල කිව්වම අපි දන්නවනේ දෙමව්පියෝ සහ දරුවෝ කියලා මේකට අදාළ වෙන්නේ. පවුල ගැන කතා කරනකොට සමාජයේ ඉන්න ඕනම පුද්ගලයෙකුට ප්‍රාථමික දේශපාලන සමාජානුයෝජනය ලැබෙන්නේ පවුල තුළින්. ඔන්න හොඳින් තේරුම් ගන්න. ප්‍රාථමික දේශපාලන සමාජානුයෝජනය ඕනම පුද්ගලයෙකුට මුලින්ම ලැබෙන්නේ පුතේ පවුල තුළින්. සමාජ විද්‍යාඥයෝ කියන ආකාරයට වයස අවුරුදු 3-4 ඕනම පුද්ගලයෙකුට ප්‍රාථමික දේශපාලන දැනුම ලැබෙනවා තමන්ගේ පවුල තුළින්. දැන් අපි උදාහරණයක් ගමු. අපි හිතමු පවුලේ පියා ක්‍රියාකාරී දේශපාලන සමාජිකයෙක් කියලා කිසියම් දේශපාලන පක්ෂයක. දැන් මේ පියා ගෙදර ආපුවාම අම්මා එක්ක නිතරම කතා කරන්නේ, වැඩිමහල් දරුවෙක් එක්ක නිතරම කතා කරන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ගැන, තමන්ගේ දේශපාලන පක්ෂයේ නායකයෝ ගැන, වැඩපිළිවෙළ ගැන මේවා තමයි කතා කරන්නේ. දැන් එතකොට වයස අවුරුදු 3-4 දරුවෝ ඉන්නවා නම්, කුඩා වයසේ පසුවන මේ වගේ දරුවෝ ඉන්නවා නම්, ඒ දරුවෝ හැම වෙලාවෙම මේ අම්මා තාත්තා කතා කරන දේශපාලන අදහස් අහනවා. ඒව දැනෙනවා. පක්ෂ නායකයන්ගේ ෆොටෝ, එහෙම නැත්නම් පින්තූර අඩංගු ලියකියවිලි දකින්නවා. එතකොට මේව දැක්කහම මේ දරුවන් තුල අර දේශපාලන චින්තනය නිර්මාණය වෙනවා. එහෙමනම් දුවේ පුතේ සමහර විචාරකයෝ කියනවා මේ පවුලෙන් ලැබෙන දේශපාලන දැනුම ඇතැම් විට මුළු ජීවිත කාලය පුරාම පවතිනවා කියලා. ජීවිත කාලය පුරාම පවතිනවා. ඕක තමයි අපි හඳුන්වන්නේ පාරම්පරික දේශපාලනය කියලා. පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලනය යනවා. ඒක තමයි පවුල තුලින් ලැබෙන ප්‍රාථමික දේශපාලන දැනුම කියලා අපි හඳුනගන්නේ. පැපුතේ කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එහෙම කිව්වට සමහර විට උසස් අධ්‍යාපන ආයතන වලට ගියාට පස්සේ විශ්වවිද්‍යාලය වගේ ආයතනයකට ගියාට පස්සේ මේ පාරම්පරික දේශපාලන දැනුම සමහර විට වෙනස් වෙන්න පුළුවන් කියලා.
කොමුණත් විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබීම සඳහා වැදගත් ආයතනයක් හැට අපි හඳුනා ගන්නවා පවුල කියන එකකේ. හඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට සමාජ සංවිධාන ගැන කතා කරනවා. සමාජ සංවිධාන. මොනවද දුවේ පුතේ සමාජ සංවිධාන කියන්නේ? අපේ සමාජය තුළ පිහිටුවාගෙන තියෙන විවිධ සමාජ සංවිධාන. එතකොට මේ අපි අපිට ගන්න පුළුවන් වෘත්තීය සමිති, ක්‍රීඩා සමිති, දායක සභා, කාන්තා සංවිධාන, තරුණ සංවිධාන මේ වගේ ඕනම එකක් ගන්න පුළුවන්. එතකොට මේවා බිහි කරගෙන තියෙන්නේ අපි. එතකොට මේ කියන විවිධ සමාජ සංවිධාන හරහා වුණ දුවේ පුතේ පුද්ගලයාට විවහාරික දේශපාලන දැනුම ලැබෙනවා. එහෙම නැත්නම් අවිධිමත් දේශපාලන දැනුම ලැබෙනවා. විශේෂයෙන්ම මෙතනදී සිද්ධ වෙන්නේ කුමක්ද? අපි අවධානය යොමු කරමු. පුතේ දේශපාලන සමාජ සංවිධානයේ මතය සමාජිකයාගේ මතයේ බවට පත් වෙනවා. ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. සමාජ සංවිධානයේ දේශපාලන මතය සමාජිකයාගේ මතයේ බවට පත් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි වෘත්තීය සමිතියක් ගමු. අපි හැමෝම දන්න දෙයක් නේ. එතකොට වෘත්තීය සමිතියක් අවධානය යොමු කරන්නේ මොන කරුණු පිළිබඳවද? වෘත්තීය සමිතියක් අවධානය යොමු කරන්නේ ගොඩාක් වෙලාවට වැටුප් වැඩි කරගන්න, දීමනා වැඩි කරගන්න, ඒ වගේම සේවය කරන කාලය පැය ගන්න අඩු කරගන්න. ඉතින් මේ වගේ දේවල් වලට තමයි පෙළඹෙන්නේ. එතෙන්දී මොනවද කරන්නේ? උද්ඝෝෂණ, වැඩ වර්ජන, වෙනත් පිටකින් ව්‍යාපාර මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒතර බලන්න ගොඩාක් වෙලාවට මේ වෘත්තීය සමිතියක් උත්සාහ කරන්නේ තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න ආණ්ඩුවට බලපෑම් කරනවා. එහෙනම් ගොඩක් වෙලාවට වෘත්තීය සමිතියක ආණ්ඩු විරෝධී මතයක් තියෙන්න පුළුවන්. සමහර තැන් ආණ්ඩුවට පක්ෂපාතී මතයක් වෙන්නත් පුළුවන්. එහෙමනම් දැන් අපිට පේනව නේද වෘත්තීය සමිතියේ සමාජිකයෝ අර දේශපාලන මතය දරනවා කියන කාරණේ. අන්න ඒකයි පුතේ මම උඹට පැහැදිලි කළේ. සමාජ සංවිධානයේ දේශපාලන මතය සමාජිකයාගේ මතය බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ සමාජ සංවිධාන හරහා දේශපාලන ජීවීන්ගේ දැනුම අවබෝධය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට විවහාරික දේශපාලන දැනුම ලැබෙන තවත් ක්‍රමයක් හැටියට අපි හඳුනා ගන්නවා සමාජ සංවිධාන. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට තවදුරටත් විවහාරික දේශපාලන දැනුම ලැබෙන තවත් ක්‍රමයක් ගැන කතා කරනවා. ඒ තමයි අසල්වැසි හිතමිතුරන්. අසල්වැසි හිතමිතුරන්. අසල්වැසි හිතමිතුරන් මගින් කොහොමද පුද්ගලයෙකුට දේශපාලන දැනුම ලැබෙන්නේ? ඒකට බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි අසල්වැසියන්ගේ ආකල්ප හා රුචි අරුචිකම්. අසල්වැසියන්ගේ ආකල්ප සහ රුචි අරුචිකම්. දෙවෙනි එක තමයි අසල්වැසියන්ගේ දේශපාලන ක්‍රියාකාරකම්. නැවත කියනවා නම් අසල්වැසියන්ගේ ආකල්ප සහ රුචි අරුචිකම්, ඒ වගේම අසල්වැසියන්ගේ දේශපාලන ක්‍රියාකාරකම්. දැන් නිකමට අපි කල්පනා කරමු. අපගේ අසල්වැසියා දේශපාලනය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන කෙනෙක් නම්, එයා අපි හමු වුණ අවස්ථාවවලදී නිතරම වැඩි වශයෙන් කතා කරන්නේ දේශපාලන කරුණු නම්. ආණ්ඩුවට පක්ෂපාතී වෙන්න පුළුවන්, ආණ්ඩු විරෝධී වෙන්න පුළුවන්, සමහරට මධ්‍යස්ථ මතයක් දරනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් එයා නිරන්තරව අපි සමග කතා කරන්නේ දේශපාලනේ නම් අපි තුල විවහාරික දැනුම වර්ධනය වෙනවා. එහෙම නැත්නම් අවිධිමත් දැනුම අපි තුල වර්ධනය වෙනවා. ඒ නිසා තමයි දුවේ පුතේ අපි කතා කරන්නේ අසල්වැසියන්ගේ ක්‍රියාකාරකම් විවහාරික දේශපාලන දැනුම බවට පත් වෙන්න හේතුවක් වෙනවා කියලා. හොඳයි දුවේ පුතේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අසල්වැසියන් විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන්න හේතුවක් වෙනවා කියලා. අපි ඊළඟට කතා කරනවා ජනමාධ්‍ය පිළිබඳව. ජනමාධ්‍ය මගිනුත් අපිට දුවේ පුතේ විවහාරික දේශපාලන දැනුම ලැබෙනවා. ජනමාධ්‍ය තුලිනුත් අපිට විවහාරික දේශපාලන දැනුම ලැබෙනවා. ඒ ලැබෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ජනමාධ්‍ය තුලින් ජනතාවට දේශපාලන තොරතුරු සපයනවා. ඒ තමයි ප්‍රධානම කාර්යය. ජනමාධ්‍ය තුලින් ජනතාවට දේශපාලන තොරතුරු සපයනවා. අනිත් එක තමයි පුතේ ජනමාධ්‍යවල සඳහන් වන තොරතුරු වලට ජනතාව ප්‍රතිචාර දක්වනවා. සුභවාදී වෙන්න පුළුවන්, අසුභවාදී වෙන්න පුළුවන්, ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ ප්‍රතිචාර දැක්වීම හරහා අවිධිමත් ආකාරයට පුද්ගලයාගේ දේශපාලන දැනුම වර්ධනය වෙනවා.
එහෙම නැත්නම් විවහාරික දේශපාලන දැනුම වර්ධනය වෙනවා. දැන් අපි කල්පනා කරොත් එහෙම ජනමාධ්‍ය කිව්වම අපිට පැහැදිලි අවබෝධයක් තියෙනවානේ. ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සංගරා මේ ඕනම එකක් ගන්න පුළුවන්. ඒතර මේව හරහා අපිට විටින් විට දේශපාලන තොරතුරු සපයනවා. තමන්ගේ රටේ දේශපාලන තොරතුරු විතරක් නෙවෙයි ජාත්‍යන්තර දේශපාලන තොරතුරු පවා ලැබෙන්න පුළුවන්. ඒතර ඒ හරහා අපිව දැනුවත් වෙනවා. නිරන්තරව දැනුවත් වෙනවා. දැන් මේ දවස්වල ලෝකී පවතින ඇමරිකන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිරන්තරව ජනමාධ්‍ය හරහා විකාශය වෙනවානේ. ඒ වගේම මේ තියෙන කෝවිඩ් වසංගතය පිළිබඳව නිරන්තරව ජනමාධ්‍ය ජනතාව දැනුවත් කරනවානේ. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්ව කාරණේ ජනමාධ්‍යවල තොරතුරු සඳහා ජනතාව ප්‍රතිචාර දක්වනවා. පක්ෂව හෝ විපක්ෂව ඒ කුමන ආකාරයෙන් ගියත් අවසාන වශයෙන් පුද්ගලයාගේ විවහාරික දේශපාලන දැනුම වර්ධනය වෙන්න ජනමාධ්‍ය හේතු වෙනවා. අපි ඊළඟට පුතේ තවදුරටත් කතා කරනවා දේශපාලන පක්ෂ කියන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. අපේ රටේ දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙනවානේ. කිසියම් ප්‍රතිපත්තිමාලාවකට අනුව ක්‍රියා කරමින් ආණ්ඩු බලය දිනා ගැනීම සඳහා සංවිධානය වෙච්ච පුද්ගල කණ්ඩායම් අපි හඳුනා ගන්නවා දේශපාලන පක්ෂ කියලා. එහෙනම් මේ දේශපාලන පක්ෂ හරහා අපේ විවහාරික දේශපාලන දැනුම පුළුල් වෙන්නේ කොහොමද? එකක් තමයි දේශපාලන පක්ෂ ජනතාව දේශපාලන වශයෙන් දැනුවත් කරනවා. දෙවැනි එක තමයි දේශපාලන ක්‍රියාකාරීන් පුහුණු කරනවා. තුන්වැනි එක තමයි මහජන මතය ගොඩනගනවා. දැන් අපි උදාහරණයක් හැටියට කුමන හෝ දේශපාලන පක්ෂයක් ගත්තොත් මේ දේශපාලන පක්ෂ ජනතාව දැනුවත් කරනවා තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති මොනවද, ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, අනාගතයේදී ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්නේ කොහොමද, මේ වගේ ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම දෙවනි පෙළ නායකයෝ ඉන්නවනේ දේශපාලන ක්‍රියාකාරීන් කියන පිරිස පක්ෂයේ. මෙන්න මේ අයව දැනුවත් කරනවා නිරන්තරව. ඒ අය පුහුණු කිරීමක් කරනවා. සමාජිකව තමන්ට වැඩිපුර ඇඳ බැඳ ගන්න කොහොමද, සමාජිකව ඡන්ද මධ්‍යස්ථාන කරා යොමු කරන්නේ කොහොමද, තමන්ගේ පක්ෂය සඳහා ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කෙසේද, ඉතින් මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවා. ඒ වගේම මහජන මතය ගොඩනගන්න කටයුතු කරනවා. තාම වැදගත් කාරණේ හැට අපිත් සලකනවා මේ මහජන මතය ඇති කිරීම කියන කාරණේ. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට අපිට දේශපාලන පක්ෂ මගින් විවහාරික දේශපාලන දැනුම ලැබෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට අපේ දෙවනි අර්ථයට එනවා. දැන් මම ඔබට පැහැදිලි කළානේ දේශපාලනයේ ශාස්ත්‍රීය හැදෑරීම කියන එකේ අර්ථ දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි අවිධිමත්ව ලැබෙන දේශපාලන දැනුම. එහෙම නැත්නම් විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබීම. එහෙම නැත්නම් සවිඥානික දැනුම. එහෙනම් අපි මෙච්චර වෙලා කතා කරේ දුවේ පුතේ විවහාරික වශයෙන් පුද්ගලයාට ලැබෙන දේශපාලන දැනුම පිළිබඳව. දැන් අපි ඊළඟට කතා කරනවා දෙවනි අර්ථය. ඒ තමයි දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම. හොඳයි දුවේ පුතේ. දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම කියන එක අපි විනාකාරයකට දක්වනවා නා, විනා ක්‍රමයකට පවසනවා නා. කොහොමද කියන්නේ? විධිමත් ආකාරයට ලැබෙන දේශපාලන දැනුම. විධිමත් ආකාරයට දේශපාලන දැනුම ලැබීම. දැන් එහෙනම් ඔබට පැහැදිලිව පේන්න ඕනේ පුතේ දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම කියන එක ගත්තාම මේකේ විශේෂ ලක්ෂණ කීපයක් දකින්න තියෙනවා. දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම එහෙම නැත්නම් විධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම කිව්වම මේකේ අපිට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. මොකද්ද පළවෙනි ලක්ෂණේ? ඒ තමයි පුතේ දේශපාලනීය හැදෑරීම සහ ශාස්ත්‍රීයව හැදෑරීම යන්නේ වෙනසක් තියෙනවා. ඔන්න පළවෙනි කාරණේ. මොකද්ද දුවේ පුතේ? දේශපාලනීය හැදෑරීම සහ ශාස්ත්‍රීයව හැදෑරීම යන්නේ වෙනසක් තියෙනවා. දැන් උදාහරණ හැටියට මම මුලදීත් ඔබට පැහැදිලි කළා. දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම කරේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි දාර්ශනිකයෝ. එහෙම නැත්නම් දේශපාලන දාර්ශනිකයෝ, දේශපාලන චින්තකයෝ, දේශපාලන විද්‍යාඥයෝ මෙන්න මේ වගේ අය තමයි දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම කරන්නේ. එහෙනම් දේශපාලනීය නිකං හැදෑරීම කියන වචනේ සහ ශාස්ත්‍රීයව හැදෑරීම කියන එකේ වෙනසක් තියෙනවා කියන එක ඔබට දැනෙන්න ඕනේ. මොකද දේශපාලන දාර්ශනිකයෝ, දේශපාලන විද්‍යාඥයෝ දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීමේදී විධිමත් දත්ත සාක්ෂි පදනම් කරගෙන තමයි අධ්‍යයනය කරන්නේ. ඔන්න පළවෙනි වෙනස. දෙවැනි එක තමයි පුතේ දේශපාලනීය ශාස්ත්‍රීයව හදාරනකොට විද්‍යාත්මකව තමයි අධ්‍යයනය කිරීම කරන්නේ. දේශපාලනීය ශාස්ත්‍රීයව හදාරනකොට
විද්‍යාත්මකව අධ්‍යයනය කරන්නේ. එතකොට විද්‍යාත්මකව අධ්‍යයනය කරනවා කියන එකේ විවිධ අර්ථ තියෙන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ නිශ්චිත දත්ත සාක්ෂි තොරතුරු පදනම් කරගෙන විධිමත් අධ්‍යන ප්‍රවේශ භාවිතා කරමින් තමයි දේශපාලනේ ශාස්ත්‍රීයව හැදෑරීම කරන්නේ. ඒ වගේම තමයි දේශපාලනය ශාස්ත්‍රීයව ලබා ගන්නා දැනුම බුද්ධිමත් සමාජයේ විසින් ඇගීමට ලක් කරනවා. ඒක විශේෂ කාරණයක්. ඒ කියන්නේ ශාස්ත්‍රීය දේශපාලන දැනුම තමයි පුතේ බුද්ධිමත් සමාජයේ ඇගීමට ලක් වෙන්නේ. එහෙනම් උන්න අපිට තේරුම් ගත්තා දේශපාලන ශාස්ත්‍රීය හැදෑරීමේදී මෙන්න කියන ආකාරයේ ලක්ෂණ ගණනාවක් අපිට හඳුනාගත හැකි. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට දේශපාලන ශාස්ත්‍රීය හැදෑරීම කියන එකේ අර්ථ ගැන කතා කරන්න හදන්නේ. දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීම යන්නේ අර්ථ. මේක අපිට නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. කවුරු හරි ඔබෙන් ඇහුවොත් දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීම කියන්නේ මොකක්ද කියලා. ඒක පැහැදිලි කිරීමේ හැකියාවක් ඔබට තියෙන්න බෑ දුවේ පුතේ. අන්න ඒ ගැන තමයි දැන් මේ අපි කතා කරන්නේ. අපිට මෙහෙම කියන්න පුළුවන්. සමාජයේ ඉන්න පුද්ගලයන්ට විධිමත්ව සහ ප්‍රමාණිකූලව ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. සමාජයේ ඉන්න පුද්ගලයන්ට විධිමත්ව සහ ප්‍රමාණිකූලව ලැබෙන දේශපාලන දැනුම ශාස්ත්‍රීය දැනුම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් දේශපාලන ප්‍රජාව හෝ දේශපාලන ගැටලුවක් පිළිබඳව ශාස්ත්‍රීය වර්ධනය කිරීම අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම. එමෙතන් විධිමත් දැනුම. දේශපාලන ප්‍රජාව වෙන්න පුළුවන්, එමෙතන් දේශපාලන ගැටලුවක් වෙන්න පුළුවන්. අන්නේ පිළිබඳව න්‍යායාත්මක වර්ධනය කරනවා නම් ඒක අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. ඒක තවත් විදිහකින් කියනවා නම් කිසියම් දේශපාලන සිදුවීමක් ක්‍රමානුකූලව න්‍යායාත්මකව ලබා ගන්නා දත්ත සාක්ෂි මුල් කරගෙන අධ්‍යයනය කිරීම අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. උන් දැන් ශාස්ත්‍රීයව හැදෑරීම කියන එකේ මම අර්ථ තුනක් කිව්වා. තව එකක් ගත්තොත් පුතේ දේශපාලන සිදුවීම් න්‍යායාත්මකව හා ශාස්ත්‍රීයව අධ්‍යයනය කළා සාමාන්‍යකරණය හරහා නිගමන ගන්නවා නම් අන්න ඒකත් අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. දැන් මෙතනදී මම විශේෂ වචනයක් කිව්වා. ඒ මොකද්ද? සාමාන්‍යකරණය කිරීම කියලා. මොකද්ද දුවේ පුතේ සාමාන්‍යකරණය කරනවා කියන්නේ? දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යකරණය කරනවා කියන එකේ තේරුම තමයි බහුතර සාධක පදනම් කරගෙන. එමෙතන් බහුතර තොරතුරු පදනම් කරගෙන. එසේත් නැත්නම් බහුතර කැමැත්ත පදනම් කරගෙන නිගමන ගන්නවා. දැන් මෙතනදී මට තව කාරණයක් ඔබට කියන්න ඕනේ දුවේ පුතේ. ඒ තමයි දැන් අපි ස්වාභාවික විද්‍යාවන් ගත්තා කියමුකෝ. ස්වාභාවික විද්‍යාවකදී දත්ත සාක්ෂි පදනම් කරගෙන අධ්‍යයනය ගන්න. අපි මේකට කියනවා හේතු සාධක පදනම් කරගෙන. එහෙම නැත්නම් හේතුඵල වාදයේ මුල් කරගෙන නිගමන ගන්නවා කියලා. හැබැයි දුවේ පුතේ සමාජීය විද්‍යාවන් වලදී එහෙම කරන්න බෑ. ඒ නිසා සමාජීය විද්‍යාවන් වලදී ගොඩාක් දුරට කරන්නේ සාමාන්‍යකරණය හරහා නිගමන ලබා ගැනීම. අන්න විශේෂ ලක්ෂණයක්. ඒ නිසා දේශපාලන ශාස්ත්‍රීය හැදෑරීමේදී අපි කරන්නේ අර විදිහට දේශපාලන සිදුවීමක් කරේ එහෙම නැත්නම් දේශපාලන ප්‍රජාව ගැන හරේ කිසියම් ගැටලුවක් න්‍යායාත්මකව ශාස්ත්‍රීය වර්ධනය කරලා ඊට පස්සේ සාමාන්‍යකරණය හරහා නිගමන ගන්නවා. දැන් මම පුංචි උදාහරණයක් කිව්වා කියන්න හදන්නේ. ඒ තමයි දැන් ඔබ හිතන්න හොඳම පාලන ක්‍රමය මොකක්ද? මේ ප්‍රශ්නේ ඇහුවොත් සමාජයේ බහුතර පිරිසක් කියන උත්තරේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉතා හොඳයි. ඒතර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉතා හොඳයි කියලා සමාජයේ බහුතර පිරිසක් පිළිගන්නවා. මේක පුතින් සාමාන්‍යකරණීය අදහසක්. එහෙම නැත්නම් අපිට උදාහරණයක් ගමුකෝ ඒකේ අනිත් පැත්ත. නරකම පාලන ක්‍රමය මොකක්ද? සමාජයේ බහුතර පිරිසක් කියනවා ඒකාධිපති ආඥාදායක පාලන ක්‍රමය තමයි නරකම පාලන ක්‍රමය. එහෙනම් මේක සාමාන්‍යකරණී අදහසක්. ඉතින් මෙන්න මේ ආකාරයට දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීම කියන එකේ අර්ථ අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඔබට මතකද? අපි එකක් කිව්වා සමාජයේ ඉන්න පුද්ගලයන්ට විධිමත් සහ ක්‍රමානුකූලව ලැබෙන දේශපාලන දැනුම ශාස්ත්‍රීය දැනුම කියලා. එහෙම නැත්නම් දේශපාලන ප්‍රජාව හෝ දේශපාලන ගැටලුවක් පිළිබඳව විද්‍යාත්මක වර්ධනය කිරීම අපි හැඳින්නුවා ශාස්ත්‍රීයව හැදෑරීම. එහෙම නැත්නම් දේශපාලන සිදුවීමක් ක්‍රමානුකූලව න්‍යායාත්මක දත්ත සාක්ෂි පදනම් කරගෙන අධ්‍යයනය කරනවා නම් ඒක අපි හැඳින්නුවා ශාස්ත්‍රීයව හැදෑරීම. එහෙම නැත්නම් දේශපාලන සිදුවීම්
න්‍යායාත්මක වහා ශාස්ත්‍රීය වර්ධනය කරලා සාමාන්‍යකරණය හරහා නිගමන ගන්නවා නම් ඒකත් අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. දැන් එහෙනම් ද්වීපුතේ ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ ශාස්ත්‍රීයව හැදෑරීම කියන එක කරන්නේ දේශපාලන දාර්ශනිකයෝ, දේශපාලන විද්‍යාඥයෝ, දේශපාලන චින්තකයෝ මෙන්න මේ වගේ අය කියන කාරණේ. හොඳයි ද්වීපුතේ. එහෙනම් අපි ඊළඟට කතා කරනවා දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී යොදාගනු ලබන අධ්‍යන ප්‍රවේශ පිළිබඳ. දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී යොදාගනු ලබන අධ්‍යන ප්‍රවේශ. එහෙම නැත්නම් පුතේ මේක අපි හඳුන්වනවා අධ්‍යන විධික්‍රම කියලා. හොඳයි දුවේ පුතේ. මොකද්ද මේකේ තේරුම? අධ්‍යන විධික්‍රම එහෙම නැත්නම් අධ්‍යන ප්‍රවේශ කියන්නේ. මේකෙන් අදහස් කරන්නේ දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීමට යොදා ගන්නා ශිල්පීය ක්‍රම නැත්නම් උපක්‍රම. ඒව තමයි අපි අධ්‍යන විධික්‍රම කියන්නේ. මේ උපක්‍රම හරහා තමයි අපිට න්‍යායාත්මකව හා ශාස්ත්‍රීයව තොරතුරු රැස් කරන්න පුළුවන්, දත්ත රැස් කරන්න පුළුවන්. ඒව තමයි අපි හඳුන්වන්නේ අධ්‍යන ප්‍රවේශ කියලා. හොඳයි දුවේ පුතේ. එහෙනම් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීමට අපි යොදා ගන්නේ සමාජ විද්‍යාත්මක ප්‍රවේශ. මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් දේශපාලන විද්‍යාව හැදෑරීම සඳහා යොදා ගන්න සමාජ විද්‍යාත්මක ප්‍රවේශ ගණනාවක් මම ඔබට පැහැදිලි කරනවා. එකක් තමයි දාර්ශනික ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය, බහුවිෂයක ප්‍රවේශය, දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය, ස්ත්‍රීවාදී ප්‍රවේශය, සමාජ විද්‍යාත්මක ප්‍රවේශය, චර්යාවාදී ප්‍රවේශය, ඓතිහාසික ප්‍රවේශය. දැන් මෙතනදී මම ඔබට අධ්‍යන ප්‍රවේශ 8ක් නම් කළා. දාර්ශනික, තුලනාත්මක, බහුවිෂයක, දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය, ස්ත්‍රීවාදී ප්‍රවේශය, සමාජ විද්‍යාත්මක ප්‍රවේශය, චර්යාවාදී ප්‍රවේශය සහ ඓතිහාසික ප්‍රවේශය. දැන් මේ ප්‍රවේශ දිහා බලනකොට පුතේ අපිට දකින්න ලැබෙන ලක්ෂණයක් තියෙනවා. එකක් තමයි සමහර ප්‍රවේශ සම්භාව්‍ය ප්‍රවේශ. සම්භාව්‍ය ප්‍රවේශ කියන්නේ අදහස් කරන්නේ දුවේ පුතේ අතීතයේ ඉඳලම, ඒ කියන්නේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමට යොදාගත් මුල් කාලේ ඉඳලම යොදාගත් අධ්‍යන ප්‍රවේශය, ඒ දාර්ශනික ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය, ඓතිහාසික ප්‍රවේශය, මේවා අපි හඳුනගන්නේ සාම්ප්‍රදායික ප්‍රවේශ හැටියට. හැබැයි අනිකුත් ප්‍රවේශ වැඩි හරියක් නූතන ප්‍රවේශ, ඒ කියන්නේ මේ මෑත කාලීනව හඳුනගත්ත ප්‍රවේශ හැටියට තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. කොහොමද දුවේ පුතේ ඔබ කල්පනා කරන්න මෙන්න මේ කාරණේ. අපිට තවදුරටත් මේ අධ්‍යන ප්‍රවේශ ගැන පැහැදිලි කරනවා නම් අපි හිතන්න අපි ලෙඩක් හැදිලා වෛද්‍යවරයෙක් ගාවට යනවා කියලා. වෛද්‍යවරයා අපේ රෝග ලක්ෂණ විමසනවා. රෝග ලක්ෂණ විමසලා ඊළඟට අපිට කියනවා මෙන්න මේ පරීක්ෂණ ටික කරගෙන ඉන්න. ස්කෑන් කරන්න, එක්ස්රේ කරන්න, ECG එකක් ගන්න, මේ විදිහට කරන් කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ වාර්තා ටික ගෙන්න ගන්නවා. ගෙන්නලා ඒ වාර්තා ටික බලලා තමයි අපේ රෝගය පිළිබඳව තීරණය කරන්නේ, විනිශ්චය කරන්නේ. එහෙමනම් පුතේ අන්නේ වගේ තමයි දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීමේදී මෙන්න මේ කියන අධ්‍යන ප්‍රවේශ උපයෝග කරගෙන දත්ත සාක්ෂි තොරතුරු ලබාගෙන සාමාන්‍යකරණය හරහා දේශපාලන නිගමන ලබා ගැනීම කරනවා. එහෙනම් දුවේ පුතේ දැන් ඔබට පැහැදිලි අධ්‍යන ප්‍රවේශ කියන්නේ මොනවද කියලා. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට තවදුරටත් කතා කරනවා දේශපාලනීය අධ්‍යනයේ පැතිකඩ. දේශපාලනීය අධ්‍යනය සහ දේශපාලනීය පැතිකඩ. පැතිකඩ කියන එකේ තේරුම අංශ කියන එකනේ. එහෙනම් දේශපාලනයේ විවිධ පැතිකඩ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? දුවේ පුතේ දේශපාලන විද්‍යාව ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමයේ සිට අධ්‍යන විෂයක් ලෙස වර්ධනය වුණා කියලා තමයි අපි දන්නේ. මෙන්න මේ කාලය තුලදී දේශපාලනයේ හැදෑරීමේදී පැතිකඩ ගණනාවක් සම්බන්ධ වෙලා තියෙනවා. පැතිකඩ පහ. මෙන්න මේ පැතිකඩ පිළිබඳව අපි ශාස්ත්‍රීය හැදෑරීමේදී අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා. එහෙනම් මොනවද මේ පැතිකඩ? මේ පැතිකඩ පහක් ගැන මම කතා කරනවා. දේශපාලන ආයතන, දේශපාලන භාවිතය, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව, දේශපාලන මතවාද. නැවත කියනවා නම් දේශපාලන ආයතන, දේශපාලන භාවිතය, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව සහ දේශපාලන මතවාද. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ පැතිකඩ පිළිබඳවත් අපිට ශාස්ත්‍රීයව හැදෑරීමේදී කතා කරන්න වෙනවා. ඒ නිසා මම මුලින්ම
දේශපාලන ආයතන ගැන කතා කරනවා. හොඳයි දුවේ පුතේ. ඕනම සමාජයක දේශපාලනේ තියෙන්නේ ආයතනගත වෙලා. මේක අපි දැනගත යුතු වැදගත්ම කාරණයක්. ඕනෑම දේශපාලන සමාජයක් ගත්තොත් ඒ හැම දේශපාලන සමාජයක දේශපාලනේ තියෙන්නේ ආයතනගත වෙලා. ඒ විතරක් නෙවෙයි පුතේ. දේශපාලන ආයතන තුල පවතින්නේ බලය සහ බලය සම්බන්ධ ක්‍රියාවලියක්. නැවැදගත්ම කාරණේ දේශපාලන ආයතන ගැන කතා කරනවා නම් ඒ හැම ආයතනයක් තුලම අපි දකින්නේ බලය සහ බලය සම්බන්ධ ක්‍රියාවලියක්. දැන් හිතන්න මෙන්න මේ කාරණේ. සමාජය තුල දේශපාලන ආයතනගත වෙලා කියන එක තේරුම් ගන්න මම මෙතන දේශපාලන ආයතන ගණනාවක් ඔබට උදාහරණ හැටියට පෙන්නලා තියෙනවා. මේ උදාහරණ ටික දිහා ඔබ හොඳින් බලුවා නම් දුවේ පුතේ ඔබට ටික තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න රාජ්‍ය ආණ්ඩුව අධිකරණය කැබිනට් මණ්ඩලය විවස්ථාදායකය සිවිල් සේවය පළාත් සභා ප්‍රාදේශීය සභා මේ හැම එකක්ම දේශපාලන ආයතන. ඒව අපිට තේරෙනවා. එතකොට මේ හැම දේශපාලන ආයතනයක් තුළම අපි දකින පොදු කාරණේ මොකක්ද? පොදු කාරණේ තමයි පුතේ මේ හැම ආයතනයක් තුළම දේශපාලන බලය කියන එක ගැබ් වෙලා තියෙනවා. එහෙම නැත්නම් බලය හා සම්බන්ධ ක්‍රියාවලියක් අපි දකිනවා. ඒක අපිට හොඳට පැහැදිලි වෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි රාජ්‍ය කියන ආයතනය ගත්තොත් දුවේ පුතේ. රාජ්‍ය නැමැති ආයතනය. සමාජ සංවිධාන අතර ඉහළම සමාජ සංවිධානය. අතිමූලික සමාජ සංවිධානය කියලා අපි හඳුන්වන්නේ රාජ්‍ය. මේ රාජ්‍යයට ස්වාධිපත්‍ය බලය තියෙනවා. මේ ස්වාධිපත්‍ය බලය මුල් කරගෙන රාජ්‍ය මොකද කරන්නේ? එක්ක ජනතාවගේ ජීවිතය හෝ මරණය තීරණය කරනවා. එහෙම නැත්නම් අනිකුත් සියලු සංවිධානවල ආරම්භය සහ පැවැත්ම තීරණය කරනවා. බලන්න මොන තරම් බලයක්ද කියලා. එහෙමනම් සමාජයේ ඉන්න පුද්ගලයෝ හැටියට අපි කරන කියන හැම දෙයක් සඳහාම මේ කියන දේශපාලන ආයතනවල බලපෑම අපිට ඉහළින්ම ලැබෙනවා. මේ බලපෑම් වලට යටත් නොවි කටයුතු කිරීමේ හැකියාවක් අපි කාටවත් නැහැ. දැන් අපි ගමු අධිකරණයේ කියන ආයතනයේ. අධිකරණය විසින් යම් පුද්ගලයෙකුට දඬුවමක් නියම කළොත් ඒ දඬුවමට අපි යටත් වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම අපිට යටත් වෙන්න වෙනවා. එහෙනම් එතනදී ඒ ආයතනයේ බලය තමයි අපි දැක්කේ. ඉතින් මේ විදිහට ගත්තොත් පුතේ අපි තේරුම් ගන්න ඕනේ ඕනම සමාජයක දේශපාලනය කියන එක තියෙන ආයතනගත වෙලා ඒ වගේම හැම දේශපාලන ආයතනයක් තුනම බලය සහ බලය සම්බන්ධ ක්‍රියාවලියක් පවතිනවා. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට කතා කරන්න හදන්නේ දේශපාලන ආයතන පිළිබඳව අධ්‍යන තේමා. එමතන් අධ්‍යන මාතෘකා. අපි දේශපාලන ආයතන ගැන කතා කරනකොට මේ ආයතන සම්බන්ධයෙන් මොන වගේ මාතෘකාද අපි අධ්‍යයනය කරන්නේ? එහෙම නැත්නම් මොන වගේ තේමාද අපි අධ්‍යයනය කරන්නේ? මොකද අපි දේශපාලන ශාස්ත්‍රීයවනේ හදාරන්නේ. දේශපාලන ශාස්ත්‍රීය හදාරනකොට දේශපාලන පැතිකඩ ගැන අධ්‍යයනය කරන්න වෙනවා. ඒ පැතිකඩ යටතේ දේශපාලන ආයතන ගැන අධ්‍යයනය කරන්න වෙනවා. එහෙනම් මෙන්න මේ දේශපාලන ආයතනවල මොන වගේ දේවල් ගැනද අපි කතා කරන්නේ? අපි කතා කරන ප්‍රධාන කරුණු ගණනාවක් තියෙනවා. ආයතනවල ආරම්භය ගැන අපි කතා කරනවා. ආයතනවලට පැවරන කාර්යයන් ගැන අපි කතා කරනවා. ආයතනවල සංයුතිය ගැන සැකසලා තියෙන ආකාරය අපි කතා කරනවා. ආයතනවල වගකීම් ගැන අපි කතා කරනවා. ඒ වගේම ආයතන සහ පුරවැසියන් අතර පවතින සම්බන්ධතා ගැන කතා කරනවා. දැන් හොඳයි දුවේ පුතේ, අපි නිකම් පුංචි උදාහරණයක් ඇරෙට ගත්තොත්. අපි හිතමු රාජ්‍ය කියන දේශපාලන ආයතනේ. දැන් රාජ්‍ය කියන දේශපාලන ආයතනේ ආරම්භය ගැන අපිට කතා කරන්න ඕනේ. අධ්‍යයනය කරන්න ඕනේ. අපි හිතමු රාජ්‍ය කියන දේශපාලන ආයතනේ ආරම්භය ගැන කතා කරන්න අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් අධ්‍යයනය කරන්න අපිට අවශ්‍යයි. දැන් එතකොට රාජ්‍යයේ ආරම්භය ගැන මොන වගේ දේවල්ද අපි අධ්‍යයනය කරන්නේ? දුවේ පුතේ, ශාස්ත්‍රීයව හදාරනකොට දේශපාලන දාර්ශනිකයෝ රාජ්‍යයේ ආරම්භය ගැන විවිධාකාරයෙන් අධ්‍යයනය කරලා තියෙනවා. සමහර අය කියනවා රාජ්‍ය දෙවියන් වහන්සේගේ මැවීමක්. සමහරු කියනවා රාජ්‍ය බිහි වෙන්නේ සමාජ සම්මුතියේ ප්‍රතිඵලයක් හැටියට. තවත් සමහරු කියනවා රාජ්‍ය බිහි වෙන්නේ සමාජ විකාශන ක්‍රියාවලියක් හරහා. ඒ කියන්නේ පරිණාම ක්‍රියාවලියක් හරහා. ඉතින් මේ විදිහට රාජ්‍යයේ ආරම්භය ගැන ශාස්ත්‍රීයව හදාරනකොට විවිධාකාරයේ මතවාද අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් මම එක උදාහරණයක් විතරයි ඔබට කිව්වේ. මේ විදිහට
දේශපාලන ආයතන ගැන කතා කරනකොට ඒ ආයතන ආරම්භය, කාර්යයන් බලතල, ඒවැ සම්මුතිය වටපැරණ වගකීම්, ඒ වගේම පුරවැසියන් සහ ආයතන අතර සම්බන්ධතා වගේ දේවල් අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට දෙවනි පැතිකඩ ගැන කතා කරනවා. ඒ තමයි දේශපාලන භාවිතයන්. දේශපාලන භාවිතයන්. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඉස්සල්ලා දේශපාලන ආයතන ගැන කතා කරන්නේ. ඕනම සමාජයක දේශපාලන ආයතනගත වෙලා තියෙනවා කියලා අපි කියවනේ. එනම් මේ ආයතනගත වූ දේශපාලනය සමාජය තුල පවතින්නේ භාවිත පදනම් කරගෙන. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ආයතනගත වූ දේශපාලනය සමාජය තුල පවතින්නේ භාවිත පදනම් කරගෙන. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා දුවේ පුතේ මොකක්ද දේශපාලන භාවිත කියන්නේ? මොකක්ද දේශපාලන භාවිත කියන්නේ? ඒකේ තේරුම මොකක්ද? අපිට සිද්ධ වෙනවා නිර්වචනය කරන්න. හොඳයි දුවේ පුතේ. දේශපාලන භාවිත කියන එක අපිට විවිධාකාරයෙන් හඳුන්වන්න පුළුවන්. එකක් තමයි යම් ආයතනයක ක්‍රියාකාරීත්වය සඳහා අදාළ වෙන සම්ප්‍රදායන් සහ රෙගුලාසි. අපි හඳුන්වනවා දේශපාලන භාවිත කියලා. නැවත කියනවා නම් යම් ආයතනයක ක්‍රියාකාරීත්වය සඳහා අදාළ වෙන සම්ප්‍රදායන් හෝ රෙගුලාසි පවතිනවා නම් ඒව අපි හඳුන්වනවා දේශපාලන භාවිත කියලා. තව විදිහකින් කියනවා නම් දේශපාලන භාවිත කියන්නේ පුතේ යම් ආයතනයක් ක්‍රියාත්මක වීමේදී පදනම් කරගන්නා ක්‍රමවේදයන්. නැවත කියනවා නම් යම් ආයතනයක් ක්‍රියාත්මක වීමේදී පදනම් කරගන්නා ක්‍රමවේදයන් තියෙනවා නම් ඒව අපි හඳුන්වනවා දේශපාලන භාවිත කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි පුංචි උදාහරණයක් ගමු. පාසල කියන ආයතනේ අපි හැමෝම දන්නවා පාසල කියන ආයතනේ. පාසල කියන ආයතනය ක්‍රියාත්මක වීම සඳහා භාවිතයක් ගණනාවක් යොදා ගන්නවා. භාවිතයන් කියලා අපි හැඳින්නුවේ ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගන්නා සම්ප්‍රදායන් සහ රෙගුලාසිනි. දැන් එහෙමනම් පාසල කියන ආයතනයේ ක්‍රියාත්මක වීම සඳහා යොදා ගන්න සම්ප්‍රදායන් සහ රෙගුලාසි මොනවද? රෙගුලාසි කියන්නේ නියෝගාඥා කියන එකනේ. අපි දන්නවා 7:30ට පාසල ආරම්භ වෙනවා. ඊට පස්සේ විනාඩි 35 හෝ 40 කාලච්ඡේද තියෙනවා. ඊළඟට විවේක කාලයක් තියෙනවා. 1:30ට පාසල අවසන් කරනවා. ඉතින් මෙන්න මේ කාලය තුල ඔය තියෙන නීති රීති අපි හඳුන්වනවා නියෝගාඥා කියලා. ඊළඟට දැන් අපි හිතුවොත් පාසල ආරම්භ වුණාට පස්සේ ආගමික වතාවත් යනවා. ප්‍රචාරය වෙනවා. සම්ප්‍රදාය ඒ වගේම අපි ගත්තොත් කාලච්ඡේදයක් ආරම්භ වෙනකොට ගුරුවරයා පන්තියට එනවා. අපි ආයිබුවන් කියලා ගුරුවරයා පිළිගන්නවා. සම්ප්‍රදායක්. ඊළඟට ගුරුවරයා පන්තියෙන් පිට වෙලා යනකොට අපි දන ගහලා වඳිනවා. සම්ප්‍රදායක්. දැන් එතකොට ඔබට පේනවද මේ පාසල කියන ආයතනය ගත්තාම පාසල කියන ආයතනය තුළ භාවිතන් ගණනාවක් පවතිනවා. එහෙනම් මෙන්න මේ විදිහට දේශපාලන භාවිත කියලා අපි හඳුන්වන්නේ යම් ආයතනික ක්‍රියාකාරීත්වය සඳහා අදාළ වෙන සම්ප්‍රදායන් සහ රෙගුලාසි. එහෙම නැත්නම් කිසියම් දේශපාලන ආයතනයක් ක්‍රියාත්මක වීමේදී යොදා ගනු ලබන ක්‍රමවේදයන් අපි හඳුන්වනවා දේශපාලන භාවිත කියලා. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් අපි දේශපාලන භාවිත කියන එක නිර්වචනය කරන්න ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට තවත් වැදගත් දෙයක් කතා කරනවා. ඒ තමයි පුතේ සෑම දේශපාලන ආයතනයක් සඳහාම ඒකට ආවේනික වෙච්ච භාවිත ගණනාවක් තියෙනවා. මේක තමයි විශේෂම ලක්ෂණය. කුමන දේශපාලන ආයතනයක් ගත්තත් ඒ හැම දේශපාලන ආයතනයක් සඳහාම අදාළ වෙන භාවිත ගණනාවක් තියෙනවා. දැන් මම එක උදාහරණයක් ඔබට ගත්තොත් එහෙම පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනය ගත්තොත් පාර්ලිමේන්තුව නැමැති දේශපාලන ආයතනය ගත්තොත් මේ පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනය වටා ගොඩනැගුණු භාවිත ගණනාවක් තියෙනවා. ඔබ රූපරාමු දිහා බලනවා නම් පොතේ ඔබට පැහැදිලිව පේනවා භාවිත ගණනාවක් මම දක්වලා තිනවා පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනය සඳහා අදාළ වෙන නියෝජන ක්‍රම, දේශපාලන පක්ෂ, මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදය, බහුතර කැමැත්ත, නිදහස, ඡන්ද බලය, අයිතිවාසිකම් මේවා තියෙන්න ඕනේ. දැන් මේ කියන භාවිත නොපැවතුනොත් පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට හිතන්න පුතේ
පාර්ලිමේන්තුවට සමාජික උපත් වෙන්න එපා. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්න නම් ඒ සඳහා නියෝජන ක්‍රම තියෙන්න ඕනේ. මැතිවරණ තියෙන්න ඕනේ. දේශපාලන පක්ෂ තියෙන්න ඕනේ. ඒ වගේම බහුතර කැමැත්ත තියෙන්න ඕනේ. ඒ වගේම ඡන්ද බලය තියෙන්න ඕනේ. ඒ වගේම ඡන්දය පාවිච්චි කරන් ජනතාවට නිදහස අයිතිවාසිකම් තියෙන්න ඕනේ. මේකේන භාවිතාවයන් නොපැවතුනොත් එහෙම පාර්ලිමේන්තුව කියන ආයතනයට සමාජිකව නැති වෙනවා. ඒ නිසා මෙන්න මේ භාවිතයන් මුල් කරගෙන තමයි පුතේ පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනයේ පැවැත්ම ගොඩනැගිලා තියෙන්නේ. අපි තව උදාහරණයක් ගමු. අපි ගමු අධිකරණයේ කියන දේශපාලන ආයතනයේ දුවේ පුතේ අධිකරණයේ කියන ආයතනයේ පැවැත්ම සඳහා ගොඩනැගුණු භාවිත ගොඩක් තියෙනවා. එකක් තමයි යුක්තිය තියෙන්න ඕනේ, සාධාරණත්වයේ තියෙන්න ඕනේ, නිදහස තියෙන්න ඕනේ, නීතිය තියෙන්න ඕනේ, නීතිය ආධිපත්‍ය තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ බොහෝ භාවිතයන් ගණනාවක් අධිකරණයේ කියන දේශපාලන ආයතනයේ ගොඩනැගිලා තියෙනවා. ඒකේ පැවැත්ම සඳහා දායක වෙලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි මේ කතා කරේ එක් එක් දේශපාලන ආයතන සඳහා පවතින භාවිත පිළිබඳවනේ. දැන් අපි එහෙනම් ඊළඟට කතා කරන්න හදන්නේ තුන්වෙනි පැතිකඩ පිළිබඳව. තුන්වෙනි පැතිකඩ. ඒ තමයි ආණ්ඩුකරණය. හොඳයි දුවේ පුතේ. ඉස්සලාම අපි ආණ්ඩුකරණය කියන එක නිර්වචනය කරමු. මොකක්ද ආණ්ඩුකරණය කියන්නේ? ආණ්ඩුකරණය කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ ආණ්ඩුවෙන් පාලන කටයුතු. එහෙම නැත්නම් ආණ්ඩුවේ ක්‍රියාකාරකම්. නැවත කියනවා නම් ආණ්ඩුවේ පාලන කටයුතු, එහෙම නැත්නම් ආණ්ඩුවේ ක්‍රියාකාරකම්. ඒත් ආණ්ඩුව කියන එක අපි හැමෝම දන්න දෙයක්. මොකද පුතේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුණත්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් වුණත් ආණ්ඩුවක් කියන එකක් තියෙනවා. එහෙනම් ඉන්නේ ආණ්ඩුවේ පාලන කටයුතු, එහෙම නැත්නම් ක්‍රියාකාරකම් අපි හඳුන්වනවා ආණ්ඩුකරණය කියලා. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගැන අවධානය යොමු කළොත් කවුද දුවේ පුතේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු බලයට පත් කරගන්නේ? මහජනතාව. මහජනතාව තමන්ගේ ඡන්ද බලය තුලින් මැතිවරණ උපයෝග කරගෙන ආණ්ඩු බලයට පත් කර ගන්නවා. ඒ ආණ්ඩු බලයට පත් කර ගැනීම හරහා මහජනතාව බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කාර්යයන්ද? මොන වගේ අරමුණු ඉටු කර ගන්න බලාපොරොත්තු වෙන්නේ? මහජනතාව බලාපොරොත්තු වෙන අරමුණු ගණනාවක් තියෙනවා දුවේ පුතේ. එකක් තමයි දේශපාලන සමාජයේ මෙහෙයවීම. තව එකක් තමයි පොදු අපේක්ෂාවන් ඉටු කර ගැනීම. තව එකක් තමයි පරිපාලන කටයුතු ඉටු කර ගැනීම. තව එකක් ගත්තොත් සමාජයේ නියාමනය කිරීම. මං හිතනවා දුවේ පුතේ ඔබට මේ කිව කරුණු අවබෝධයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් දේශපාලන සමාජය කියලා හිතන්නකෝ. දැන් උදාහරණකට ලාංකේය දේශපාලන සමාජය. ඇත්තටම ලාංකේය දේශපාලන සමාජයේ මෙහෙයීමේ හැකියාව තියෙන්නේ ලාංකීය ආණ්ඩුවට. ඒක අපිට තේරෙනවා. ඒ වගේම පොදු අපේක්ෂාවන් තියෙනවා. ජනතාව හැටියට නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාවය මේ දේවල් සපුරන්න ඕනි කවුද? ආණ්ඩුව විසින්. ඒ වගේම පරිපාලන කටයුතු සිවිල් සේවය මුල් කරගෙන ජනතාවගේ ගැටලු විසඳීම සඳහා සැලසුම් හදන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒවා අපි පරිපාලන කටයුතු කියලා හඳුන ගන්නවා. ඒ වගේම සමාජයේ නියාමනය කිරීම අවශ්‍ය වෙනවා. හොඳින් හිතන්න දුවේ පුතේ. සමාජයක් නියාමනය කරන එක වෙන කාටවත් හැකියාවක් නැහැ. ඒ සඳහා අධිකාරී බලය ලැබෙන්නේ රටේ ආණ්ඩුවට. ඉතින් ජනතාව ආණ්ඩු පත්කිරීම හරහා මෙන්න මේ අරමුණු ඉටු කර ගැනීම බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට ආණ්ඩුකරණය සම්බන්ධයෙන් කතා කරන තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ආණ්ඩුකරණ ක්‍රියාවලියට අන්තර්ගත වන කාර්යයන්. ආණ්ඩුකරණ ක්‍රියාවලියට අන්තර්ගත වන කාර්යයන්. ඒක අපි අවිධියකින් කියනවා නම් දුවේ පුතේ ආණ්ඩුවේ කාර්යයන් කියලා අපිට හඳුන්වන්නත් පුළුවන්. මොනවද මේ කාර්යයන්? එකක් තමයි නීති රීති සම්පාදනය කිරීම. පළවෙනි එක නීති රීති සම්පාදනය කිරීම. මොකක්ද ඒකේ තියෙනව? පුතේ ආණ්ඩුවකට නීති රීති සම්පාදනය කරන්න පුළුවන් ආකාර දෙකකට. පළවෙනි එක තමයි සාමාන්‍ය නීති පැනවීම. දෙවෙනි එක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන. සාමාන්‍ය නීති පනවනවා කියන එකේ තේරුම මොකද්ද? ව්‍යවස්ථාදායකය වරින් වර රැස් වෙලා සම්මත කරනු ලබන අනපනක්. ව්‍යවස්ථාදායකය වරින් වර රැස් වෙලා සම්මත කරනු ලබන අනපනත් අපි හඳුන්වනවා සාමාන්‍ය නීති පැනවීම කියලා. දෙවැනි එක තමයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මේවා පුතේ නිරන්තරයෙන් කරන දෙයක් නෙවෙයි. මේවා කලින් කල්ලට කියන්නේ නිතර සිද්ධ වෙන්නේ කාලයකින් කාලාතුරකින් සිද්ධ වෙන දෙයක් කියලා අපි හඳුන්වනවා. කාලාතුරකින් සිද්ධ වෙන දෙයක්. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය මේ සති කිහිපයකට කලින් සිද්ධ වුණා. ඒකට කල්පනා කරන්න 78 ආණ්ඩුක්‍රමයේ ඇවිල්ලා අවුරුදු 40 ගණන් ගිහිල්ලා. එහෙමයි. ඇමරිකන් ආණ්ඩුක්‍රමය ගත්තාම දැන් අවුරුදු 240ක් විතර වෙනවා. ඒ කාලය තුල සංශෝධන වෙලා තියෙන්නේ 26යි. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කියන එක කලාතුරකින් සිදුවෙන දෙයක් කියලා අපි තීරුම් ගන්න ඕනේ. ඊළඟට දෙවෙනි එක රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ පුතේ ජනතාවගේ පොදු ප්‍රශ්න විසඳීම සඳහා සැලසුම් සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම. එතකොට සැලසුම් ක්‍රියාත්මක කරන්නේ සිවිල් සේවය. ඒ සඳහා මෙහෙයවීම කරන්නේ ආණ්ඩුව. ඊළඟ එක තමයි පරිපාලනික කාර්යයන්. රාජ්‍ය පරිපාලනික කාර්යයන්. ඊළඟ එක තමයි පුරවැසියන්ට ආරක්ෂාව හා රැකවරණය ලබා දීම. මේකත් අවශ්‍ය කාරණයක්. මේක ආණ්ඩුවක් මගින් ඉටු කළ යුතු වැදගත්ම කාරණයක්. ඊළඟ එක තමයි ගැටුම් කළමනාකරණය. දුවේ පුතේ ගැටුම් කළමනාකරණය කියන්නේ සමාජයේ පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් අතර ඇතිවන විවිධ ගැටුම් සමතේකටපත් කිරීම අපි හඳුන්වනවා ගැටුම් කළමනාකරණය කියලා. ඊළඟ එක තමයි අන්තර්රාජ්‍ය සම්බන්ධතා පවත්වගෙන යාම. අන්තර්රාජ්‍ය සම්බන්ධතා පවත්වගෙන යාම. ඒ කියන්නේ කිසිම රාජ්‍යයකට හුදකලාව පාලනය වෙන්න බෑනේ දරුවනි. ඒ නිසා දේශපාලන ආර්ථික සමාජීය වශයෙන් වෙනත් රාජ්‍යයන් සමග සම්බන්ධකම් පවත්වන්න වෙනවා. ඒ සම්බන්ධතා පවත්වගෙන යාමත් ආණ්ඩුවට අයත් වන කාර්යයක් හැටියට අපි හඳුන ගන්නවා. මෙන්න මේව තමයි දුවේ පුතේ අපි කියන්නේ ආණ්ඩුවේ කාර්යයන් හැටියට. එහෙම නැත්නම් ආණ්ඩු කරන ක්‍රියාවලියට අන්තර්ගත වන කාර්යයන් හැටියට. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට තවත් පැතිකඩක් ගැන කතා කරනවා. ඒ තමයි දේශපාලන චර්යාව. ඔන්න දුවේ පුතේ මේ වෙනකොට අපි දේශපාලන ශාස්ත්‍රීය හැදෑරීම යටතේ පැතිකඩ කීපයක් කතා කළා. දේශපාලන ආයතන ගැන කතා කළා. දේශපාලන භාවිත ගැන කතා කළා. ඊළඟට ආණ්ඩුකරණය ගැන කතා කළා. දැන් අපි කතා කරනවා දේශපාලන චර්යාව පිළිබඳව. දේශපාලන චර්යාව කියන එක කොහොමද අපි නිර්වචනය කරන්නේ? දැන් ඔබෙන් අහනවා දේශපාලන චර්යාව කියන්නේ මොකක්ද? දැන් එහෙනම් ඔබට හැකියාව තියෙන්න ඕනේ දේශපාලන චර්යාව කියන එක නිර්වචනය කරන්න. පුතේ දේශපාලන සමාජයක් තුළ පුද්ගලයාගේ දේශපාලන ක්‍රියාකාරකම් අපි හඳුන්වනවා දේශපාලන චර්යාව කියලා. දේශපාලන සමාජයක් තුළ පුද්ගලයාගේ දේශපාලන ක්‍රියාකාරකම් තමයි අපි හඳුන්වන්නේ දේශපාලන චර්යාව කියලා. එහෙම නැත්නම් අපිට තවත් විදිහකින් කියන්න පුළුවන්. ඒ තමයි පුද්ගලයාගේ රුචි අරුචිකම් සහ ක්‍රියාකාරකම් ප්‍රකාශ කරන සංකල්පය. පුද්ගලයාගේ දේශපාලන රුචි අරුචිකම් සහ ක්‍රියාකාරකම් ප්‍රකාශ කරන සංකල්පය අපි හඳුන්වනවා දේශපාලන චර්යාව කියලා. දැන් කල්පනා කරන උදාහරණයක් ඇරෙහිට අපි හිතමු හෙට මහා මැතිවරණ පැවැත්වෙනවා කියලා රටක. අපි කාගෙන් හරි අහනවා හෙට යනවද ඔයා ඡන්දෙ දාන්න. කෙනෙක් කියන්න පුළුවන් ඔව් ඔව් මම උදේ පාන්දරම යනවා. මට මුලින්ම ඡන්දෙ දාන්න ඕනේ. තව කෙනෙක් කියන්න පුළුවන් අනේ මං කැමති නෑ මං යන්නේ නෑ. දැන් එහෙනම් මොකක්ද ඒ උනේ? ඒ දේශපාලන රුචි අරුචිකම ප්‍රකාශ කරපු ආකාරය. එහෙනම් මෙන්න මේ විදිහට දුවේ පුතේ අපිට හැකියාව ලැබෙනවා දේශපාලන චර්යාව කියන එක අර්ථ දක්වන්න. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට දේශපාලන චර්යාවේ පැතිකඩ ගැන කතා කරනවා. දැන් ඔබ මේ රූපරාමුව දිහා බැලුවා නම් පුතේ ඔබට පේනවා රූපරාමු දෙකක්. මේ රූපරාමු දෙකෙන් ඔබට දේශපාලන චර්යාවේ පැතිකඩ හඳුන ගන්න පුළුවන්. දුවේ පුතේ දේශපාලන චර්යාව ගත්තාම දේශපාලන චර්යාවේ ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව. දෙවෙනි එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී නොවන චර්යාව. ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන චර්යාව. පළවෙනි රූපරාමුව දිහා බැලුවා නම් ඔබට පේනවා පුතේ මේ පාර්ලිමේන්තුවක දර්ශනයක්. මේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ සාකච්ඡා කළා. වාද විවාද පවත්තලා බහුතරයේ කැමැත්ත මත පොදු දේශපාලන තීන්දුව ගන්නවා. මේක තමයි අපි හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව කියලා. එහෙනම් දෙවෙනි රූපරාමුව දිහා බැලුවාම ඔබට පේනවා පුතේ එතෙන්න පිරිස පොළුමුගුරු අරගෙන ගහමරා ගන්නවා, තුබාල කර ගන්නවා, ලේ පෙරා ගන්නවා. සමහරට මේ වගේ අවස්ථාවකදී මනුෂ්‍ය ඝාතනයක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්.
එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන චර්යාව කියන එක ඔබට හඳුනගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට පුතේ දේශපාලන චර්යාවේ පැතිකඩ අපිට හඳුනගන්න පුළුවන්. අපි දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී චර්යාවන් සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන චර්යාවන් ගැන අවධානය යොමු කරනවා. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට කතා කරනවා නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයන් තුළ පුරවැසියන්ගේ දේශපාලන චර්යාවන් පිළිබඳව. නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයන් තුළ පුරවැසියන්ගේ දේශපාලන චර්යාවන් පිළිබඳව. දැන් හොඳින් හිතන්න, කවුද පුරවැසියෝ කියන්නේ? මේ අපි. අපි තමයි පුරවැසියෝ කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමවල ජීවත් වන පුරවැසියෝ හැටියට අපේ දේශපාලන චර්යාවන් වලට උදාහරණ මොනවද? මෙන්න මේවා තමයි අපි හඳුන්වන්නේ පුරවැසි දේශපාලන චර්යාවන් කියලා. එකක් තමයි පුතේ දේශපාලන යෙදීම. දැන් අපි හැමෝම දේශපාලන යෙදෙනවා. මතක් කරන් දේශපාලනඥයාවේ පියාවන ඇරිස්ටෝටල් මොකද්ද කිව්වේ? මිනිසා උප්පත්තියෙම දේශපාලන සත්වයෙකි. ඒ නිරන්තරව දේශපාලන කටයුතු වල නිරත වේ. බලයේ හැසිරවීමට ආශා කරයි. දැන් එනම් දේශපාලනඥයාවේ පියාවන ඇරිස්ටෝටල් පවා කියන්නේ හැම මිනිසෙක්ම දේශපාලන යෙදෙනවා. ඊළඟට මැතිවරණ ක්‍රියාවලියට සක්‍රීයව දායක වීම හෝ නොවීම කරනවා. දැන් මැතිවරණයක් ආපුවාම සමහරලාට අපි කැමති දේශපාලන පක්ෂයේ කටයුතු සඳහා අපි ඇප කැපි වෙලා මැදිහත් වෙන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. ඒක තමයි සක්‍රීයව මැතිවරණ ක්‍රියාවලියට දායක වීම හෝ නොවීම කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි දේශපාලන පක්ෂවල සමාජිකයන් වීම හෝ නොවීම කරන්න පුළුවන්. දැන් ඔබ සමහරට කිසියම් දේශපාලන පක්ෂයකට කැමති වෙන්න පුළුවන්, සමහරට අකමැති වෙන්න පුළුවන්, නේද? ඒක තමයි ස්වභාවය. ඉතින් අපි අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ ඡන්දදායකයෙක් වුණාට පස්සේ අපි දේශපාලන පක්ෂවල සමාජිකයන් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ වගේම මැතිවරණවලදී ඡන්දය දීම හෝ නොදීම කරන්න පුළුවන්. අපි කැමති නම් මැතිවරණදී අපි ඡන්ද දෙනවා, අකමැති නම් අපි ඡන්දය නොදා ඉන්නවා. ඒ වගේම තමයි එදින්දා ජීවිතයේ වැදගත් දේශපාලන සිදුවීම් ගැන උනන්දු වීම හෝ නොවීම කරනවා. දේශපාලන සිදුවීම් යම් යම් කාලද සිද්ධ වෙනවානේ. ඒ සිදුවීම් සම්බන්ධයෙන් අපි උනන්දු වීම හෝ නොවීම කරනවා. දැන් බලන්න පහුගිය දවස්වල අපේ රටේ 20 වෙනි සංශෝධනය සම්මත කළා. ඒකට මේ 20 වෙනි සංශෝධනය සම්මත කිරීමේ කාලය තුල යම් යම් දේශපාලන සිදුවීම් අපි දැක්කා. එතකොට ඒ දේශපාලන සිදුවීම් ගැන සමහර උනන්දුවක් දැක්වුවා, සමහර ඒවා ගණන් ගත්තේවත් නෑ. ඉතින් මේව තමයි අපි හඳුනගන්න පුතේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමවල පුරවැසියන්ගේ දේශපාලන චර්යාවන් හැටියට. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට කතා කරනවා ඊළඟ දේශපාලන පැතිකඩ හැටියට. ඒ තමයි දේශපාලන මතවාද. දැන් අපි මේ වෙනකොට දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩු කරන ක්‍රියාවලිය මේ විදිහට දැන් අපි දේශපාලන පැතිකඩ ගණනාවක් කතා කරා. දැන් එහෙනම් අපි ඊළඟ පැතිකඩ හැටියට තමයි කතා කරන්න පුතේ දේශපාලන මතවාද. මොකද්ද දේශපාලන මතවාදයක් කියන්නේ? දුවේ පුතේ මේක අපිට නිර්වචනය කරන්න පුළුවන්. සමාජයේ බහුතර පිරිසක් පිළිගෙන ඇති දේශපාලන මතිමතාන්තර, එහෙම නැත්නම් දේශපාලන විශ්වාස. සමාජයේ බහුතර පිරිසක් පිළිගෙන ඇති දේශපාලන මතිමතාන්තර, එහෙම නැත්නම් දේශපාලන විශ්වාස අපි හඳුන්වනවා දේශපාලන මතවාදයක් කියලා. එහෙමත් නැත්නම් සමාජයේ බහුතර පිරිසක් පිළිගෙන ඇති ඒකීය දේශපාලන අදහස් මාලාවක් අපි හඳුන්වනවා දේශපාලන මතවාද. සමාජයේ බහුතර පිරිසක් පිළිගෙන ඇති ඒකීය අදහස් මාලාවක්. දැන් හොඳින් හිතන්න පුතේ, අපි ගත්තොත් එහෙම අර කලින් උදාහරණය, ප්‍රජාතන්ත්‍රවාදී රටක් පාලනය කිරීම සඳහා සුදුසු කුමන ආණ්ඩු ක්‍රමයද? මේ ප්‍රශ්නේ අහුවොත් එහෙම ඒකට සමාජයේ බහුතර පිරිසක් පිළිගන්න පුළුවන්. සමහරු කියන්න පුළුවන් කැබිනට් ආණ්ඩු ක්‍රමයක් හොඳයි. තවත් පිරිසක් කියන්න පුළුවන් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් සුදුසුයි. කොහොමවත් බහුතර පිරිස පිළිගන්නවා නම් මේ දෙක තමයි හොඳම ආණ්ඩු ක්‍රමය. පැහැදිලි නේද? ඉතින් ඒ විදිහට සමාජයේ බහුතර පිරිසක් පිළිගන්න ඒකීය දේශපාලන අදහස් මාලාවක් අපි හඳුනගන්නවා දේශපාලන මතවාද කියලා. එහෙමත් නැත්නම් පුතේ අපිට දේශපාලන මතවාද කියන එක මෙහෙම කියන්න පුළුවන්, කිසියම් සමාජයක දේශපාලන ක්‍රියාවලියට බලපෑම් කරන, ඒ වගේම පුද්ගලයාගේ දේශපාලන චර්යාව හා දැනුම හැඩගැස්වීමට බලපාන අදහස් මාලාවක් අපිට හඳුන්වන්න පුළුවන් දේශපාලන මතවාද කියලා.
හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් මේ වෙනකොට දේශපාලන මතවාද කියන එක නිර්වචනය කිරීම කළේ. දැන් අපි ඊළඟට කතා කරනවා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා බලපාන දේශපාලන මතවාද. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා බලපාන දේශපාලන මතවාද. මොකක්ද දුවේ පුතේ මේකේ තේරුම? පුතේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජනතාවගේ පොදු ප්‍රශ්න විසඳීම සඳහා සැලසුම් සකස් කරනවා කියන අදහස. ජනතාව ඉදින්දා බලපාන විවිධ ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න විසඳීමට සැලසුම් සකස් කිරීම අපි හඳුන්වනවා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කියලා. එහෙනම් දුවේ පුතේ මේ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී දේශපාලන මතවාද යොදා ගන්නවා. ඒ දේශපාලන මතවාදවල අදහස් උපයෝග කර ගන්නවා. අන්නේ සඳහා යොදා ගන්න දේශපාලන මතවාද කීපයක් නම් කරන එක තමයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ. මොනවද ඒවා? ලිබරල් වාදය, සමූහ ආණ්ඩුවාදය, සමාජවාදය, ස්ත්‍රීවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සුබසාධකවාදය, ජාතිවාදය, දැන් ජාතිකවාදය යොදා ගන්න පුළුවන්. නැවත කිව්වොත් ලිබරල් වාදය, සමූහ ආණ්ඩුවාදය, සමාජවාදය, ස්ත්‍රීවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සුබසාධනවාදය, ජාතිකවාදය මෙන්න මේ වගේ මතවාද පුතේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදාගත හැකි. තවත් විදිහකින් කියනවා නම් දේශපාලන මතවාද වලට උදාහරණ හැටියට මේවා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ දේශපාලන මතවාද තුළින් දේශපාලන සමාජයට සිදුවී ඇති දායකත්වය. දේශපාලන මතවාද තුළින් දේශපාලන සමාජයට සිදුවී ඇති දායකත්වය. එහෙනම් දැන් දේශපාලන පැතිකඩක් හැටියට ගන්නකොට අපි කතා කරනවානේ දේශපාලන මතවාද ගැන. මේ දේශපාලන මතවාද ගැන අපි ශාස්ත්‍රීයව අධ්‍යයනය කරනවා. එහෙනම් දේශපාලන මතවාද ගැන ශාස්ත්‍රීයව අධ්‍යයනය කරනකොට මේ දේශපාලන මතවාද තුලින් සමාජයට වෙලා තියෙන සේවය නැත්නම් දායකත්වය ගැන අපි කතා කරන්න ඕනේ. දුවේ පුතේ රූපරාමෝදිහා ඔබ බැලුවනම් ඔබට පේනවා දේශපාලන මතවාද තුලින් සමාජයට වෙලා තියෙන දායකත්වය මන් දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි දේශපාලන පක්ෂ බිහි වෙන්න බලපාලා තියෙනවා. දෙවෙනි එක තමයි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට බලපාලා තියෙනවා. ඒ වගේම දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීමට බලපාලා තියෙනවා. ඒ වගේම පුරවැසියන් දේශපාලන ක්‍රියාවලියට සහභාගී කරවීමට බලපාලා තියෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් පළවෙනි කාරණේ දේශපාලන පක්ෂ බිහිවීම සඳහා දායක වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම රටක සමාජවාදී පක්ෂ තියෙනවා කියලා. සමාජවාදී පක්ෂ බිහි වෙනම නම් පුතේ සමාජවාදී කියන දේශපාලන මතවාදය තමයි ඒ සඳහා බලපාලා තියෙන්නේ. පැහැදිලිනේ. ඉතින් මේ විදිහට මම එක උදාහරණයක් විතරයි ඔබට පැහැදිලි කරේ. මෙන්න මේ විදිහට රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට දේශපාලන ශාස්ත්‍රීය වර්ධනය කිරීමට පුරවැසියන්ගේ දේශපාලන සහභාගීත්වය වැඩි කිරීමට නැත්නම් ඒ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට ඇත්තටම දේශපාලන මතවාද බලපාලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අද දවසේදී අපි සාකච්ඡා කරේ දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීම කියන පාඩම. ඔබට මතක ඇති මම මුලින්ම දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීම කියන එක අර්ථකථනය කළා. පළවෙනි එක හැටියට අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම. ඒක අපි හඳුන්වනවා විවහාරික දේශපාලන දැනුම, එහෙම නැත්නම් සවිඥානික දැනුම කියලා. ඊළඟට අපි කතා කරා දෙවනි අර්ථය දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීම. එතෙන්දී අපි පැහැදිලි කරා උද්ගලයකට විධිමත් සහ ක්‍රමානුකූලව ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනවා දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. ඊට පස්සේ අපි දේශපාලනේ විවිධ පැතිකඩ ගැන කතා කරා. එතෙන්දී අපි දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව, දේශපාලන මතවාද මේ වගේ දේවල් කතා කරා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අද දවසේදී අපි දේශපාලන ආයතන පිළිබඳව ගැඹුරින් කතා කළා. අද දිනේදී අපිට නියමිත කාලය මෙතනින් අවසන් වන බැවින් නැවත දිනයකදී හමු වෙන බලාපොරොත්තුවෙන් අදින් අපි සමුගන්නවා. ඔබට සියලු දෙනාටම සුබ දවසක්.